මේක ප්‍රශ්නයක් නැහැ. මේ ඉඩමක් මේ රුපියල් මෙන්න අහවල් ගන්නට කියන්නේ මේ හාමුදුරුව පට්ටපල් බොරු කිව්වේ. සම්ප්‍රප්පලාප කියන්නේ කියලා කිව්වා. මේක සාහිත්‍ය ස්වරූපයෙන් වෙනස් ස්වරූපයෙන් නේ ආක්‍රමණකාරී කිස්මක් කියන එක තමයි මට කියන්න පුළුවන්. මම හිතන්නේ මේවා ඔක්කොම මේ ගුණ්ඩු රස්කම කලාවේ රටවල් විනාශ කරපු ඇමරිකාව දාන්න අපේ රටේ කුෂකර්මාන්ත තියෙන කොට ගන්න. ඇත්තටම එදා ඔබතුමා MCC ගැන අපිට කියලා දීම නිසා අපිට කුතුහලයක් ඇති වුණා. ඉතින් අපි දන්න විදියට ඒ වෙබ්සයිට් ශාස්ත්‍රීයන්ට ගිහිල්ලා මේක බාගත්තා. ඉතින් මේ බාගත්තම ඔබතුමා කිව්වේ සත්‍යයක් කියලා අපිට වැටහෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒත් ඔබතුමා තමයි මෙතන දැන් විශේෂඥය. මේකේ මේ 2-7A මෙන්න මේ D කොටසේ මම කොටසක් විතරක් කියන්න. 2-7A डी कोट से गिना टू पे फॉर द परफॉर्मेंस ऑफ द एबोरेशन एज अ मेथड ऑफ फैमिली प्लानिंग ऐतरह में फैमिली प्लानिंग के लिए मेथड का केवल में एबोरेशन मटे ही तो ना मीट यहाँ गैंबुरु कोट सकती है ना इंदिका महात्म्य आने ने मांगिता ने अपिटे विशाल समाज कारदर या गेना दी में मुआवे सह में विनत विनत विविध विदेशी के नोरटून में रटटे अतुल्यला මේ රටේ වෙනත් ෆැමිලි ප්ලෑන් එකක් ගැන තමයි කතා කරන්නේ. කියන්නේ පවුල් සුරසින් භාවය. මම හිතන්නේ අපිට පුංචි පවුල රත්තරන් කියලා දු මේ මම හිතන්නේ ඔබතුමා හරියන්න පුළුවන් වඳකිරීම කියලා. මොකද හේතුව වින්දික මහත්මයානේ නේ මේ. එකපාරට මේ සහනාධාර යම්කිසි ක්‍රමවේදයක් කතා කරලා මේක කතා කරනවා ෆැමිලි ප්ලෑන් එකක් ගැන. ඉතින් මට ඒක කියවන යනකොට මට පොඩ්ඩක් බයක් හිතුණා. මොකද්ද මේකේ සම්බන්ධතාවය අන්තර් සම්බන්ධතාවය මේ ෆැමිලි ප්ලෑනින්. අතර ඔබතුමාට මතක ඇති පුංචි පවුල රත්තරන් කියලා ලෝකේ අපි මේ නැති වෙන જાතින් අතරට මේ දැමලා තියෙනවා මේකෙත් විතාල භයානක උපක්‍රමයක් තියෙනවාද මේ පිටුපස අනිවාර්යයෙන්ම මොකද අපි බලන්න ඕනේ මේ ගිවිසුම කෙටුම්පත් කළා මේ ගිවිසුම ක්‍රියාත්මක කරලා තින්නේ මොන රටද කියලා ඒ තමයි ඇමරිකාව ඇමරිකාව මුලින්ම ආරම්භ කරන්නේ රතු ඉන්දියානු කියන මාතෘකාව ආක්‍රමණය කළා මිලියන 100ක් වගේ ජනතාව ඝාතනය කළා රුධිර ගංගා ගලාගෙන කියලා තමයි අද ඔය ඇමරිකාව පී කරලා තියෙන්නේ ඉතින් जनता කොහොමද න්‍යාස්තික අපි සකස් කරන්න කටයුතු කරේ කියලා දැන් ඔබතුමා අහපු ප්‍රශ්න තමයි මේ වන්දියාකරණය සම්බන්ධයෙන් මේ ෆැමිලි ප්ලෑනින් කියලා ඊනියා පවුල් සැලසුම් වන්දියාකරණය සම්බන්ධයෙන් මුදල් වෙන් කරන්නේ ඇයි කියලා ඇමරිකාව තොනික ඝාතනය කරන්න එක්ක ජීවත් වෙන මනුස්සයෙක් ඝාතනය කරන්න නැත්නම් උපදින්න ඉන්න කෙනා ඝාතනය කරන්න ඊට පස්සේ සම්පත් කුල කඩ එක පුද්ගලික භූමි ප්‍රමාණය අත්පත් කරගන්න තමයි මේ හැමදේම කරන්න කියන එක තේරුම් ගන්න මුලින්ම එතකොට विविध आकार लिंगिक हिंसा ඒ වගේම තමයි කාන්තාවන් උන්කුඩවන් වලවල කාන්තාවන් විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තේ මේ රටේ ඒ වගේම දැනට ජපානයේදී ඒ දූෂණය සිද්ධ වෙනවා ජපානයේ ඔකිනාවා කියන දූපතේ ඒ දූපතේ ජනතාව කියන මේ ඇමරිකානු හඳුර අයින් කරන් යන්නේ කියලා. නමුත් එහෙම ලෝක ප්‍රශ්න තියෙද්දි පිලිපීනයේ විතරක් 800 ගණන් වල ඇමරිකාව පිලිපීන ජනතාව මිලියන ගණනක් මරා දමනවා. ඒ ස්ත්‍රී දූෂණ දසදහස් ගණනක් කරනවා. අදර පිලිපීනයේ ජනතාවට ඒ මතක සටහන් ඕගේ තුල තියෙනවා ඒක කැකරෙන් තිබෙනවා එතකොට අපි තීරණ ගන්න ඕන කාරණයක් තමයි ඇයි අපි මෙවැනි මිලච්ච ජාතියක් සකස් කරන්න මේ ඊනියා කිව්ස්මක් ලෙස දෙන්නේ මේ යටත් පිට කරන කිව්ස්මකට ආද අපි ඇතමුන් මේකට සහය දක්වන්න කියන එක උපදින ඉන්න පරම්පරාවට උපදින්න තියෙන අයිතිය නැති කරන්න රජයේ තියෙන මොකද්ද අයිතිය කියලා අපි අහනවා संबंधी देखा महिता ने एक मट पूर्ण पूर्ण अद्ते
හදිස්සියේවත් මේ ගිවිසුම මේ පාර්ලිමේන්තු එකෙන් අපේ යම් කිසි කෙනෙක් හරහා සම්මත වුත් මේකේ තියෙනවනේ වගන්ති මේක සදාකාලික අවශ්‍ය කරගන්න බෑනේ අපිට ඒ ඒකට හේතුව මොකද්ද මේ විදිය මොකද්ද මේ වෙන රටකින් අපි පාලනය වෙන්න යනවද නැත්නම් මොකද්ද මේක මේ මේ මිලිටරි මේ ගුණ්ඩුවක්ද මේ එන්නේ කියන්නේ මේක සම්මත වුවොත් ඒ කියන්නේ ඊළඟට බලයට පත් වෙන කිසිදු රජයකටවත් ඉන්දික මහත්මයනේ මේක අපිට අවශ්‍ය කරගන්න බෑනේ අවශ්‍ය කරන්න බෑ ඒක තමයි ඇමරිකානු බලස්කාරය කියන්නේ දැන් මේ බලස්කාරය එනකොට කිසිමක් ඉදරන මොකද යනකොට ඒක ගන්න බෑ අද ජපානය ඔකිනාව වලට ගලා තියෙනකක් මේකයි වියට්නාමයට අද අද හිර වෙලා ඉන්නවා වියට්නාමේ බරයක් ලොකු කරනවා මේ මේ මොහොත වෙනකොට ඇමරිකානු යුද නාවික හමුදාව කින්න ගන්න ආසියාන් කලාපෙට ඉතින් මේ මොකද කරාට පස්සේ ආයි පසුතැවෙන විදියක් නෑ මේ වෙනින් ගැලවෙන විදියක් නෑ පස්සේ වැඩකුත් නෑ ඉතින් අපි තීරණ ගන්න ඕනේ ඇමරිකානු යුද ඉතිහාසයේ පුරාවට ඇත් කරලා තියෙන මානව ඝාතන ජන ඝාතන මානව පරිචාරයේ යුද අපරාධ මේ මකි තීරණ ගන්න නැති තාක් කල් අපිට මේ කිසිම පැහැදිලි කරගන්න බෑ මේ කිසිමේ ඔබතුමන් ප්‍රශ්න කරන්නේ මේක ආර්ථික කිසිමක්ද මේක ආරක්ෂක කිසිමක්ද කියලා මොන වගේ කිසිමක්ද මේක කියලා එතකොට මේක නාවික ස්වරූපයෙන් වෙනම ස්වරූපයෙන් ආක්‍රමණිකාරී කිසිමක් කියන එක තමයි මට කියන්න පුළුවන් මොකද මගේ ආදේශනවල ලැබිලා තියෙන තොරතුරු අනුව එක් මට ඔප්පු කරන්න සාධක තියෙනවා මොකද මේ එම්සීසී කිසිම හදාන්නේ ඇමරිකාව එක ආයතනයක් නෙමෙයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් නෙමෙයි මේක පිටිපස්සේ ඉන්නවා CIA සංවිධානය පෙන්ටගනේ ඉන්නවා NSA ඉන්නවා ඒ වගේම තමයි FBI පිටස්සෙ ඉන්නවා එහෙම තිබිලා තමයි මේක රාජ්‍ය දෙපාර්තමේන්තුව දක්වා එන්නේ එතකොට මේක මේ මේ පිටිපස්සෙ තව විස්තරතුන් ඉන්නවා දැන් අපි ලංකාව ගත්තාම ලංකාවේ ඒකට කියනවා මේක මේ ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා ඒ කියන්නේ අපි හමුදාවල් තියෙනවා සිවිල් ජනතාව ඒකේ සම්බන්ධයලා ඉන්නවා ඒ වගේ ස්පෙක්ට්‍රම් එක මේක වැඩි කොටස කරන්නේ සිවිල් ජනතාවට ඒගොල්ලන් තියෙනවා සැලසුම් හදලා තියෙනවා ඉතින් ඒකෙන් තමයි මේවා අනිත් පැත්තට ආව වෙනත් අපේ වගේ රටවල ආව වෙනත් ඒගොල්ලන්ගේ ආක්‍රමණකාරී ඒ සැලසුම් ඒ තාම කියුම් වේවා තාම සූක්ෂම වේවා ඉතින් මේක අපිට කියනවා මේක මිලිටරි කිස්මක් ආර්ථික ස්වරූපයෙන් එන මිලිටරි ආක්‍රමණකාරී කිව්සමක් මේ මේකෙන් එන සම්පත් කොල්ල කැමතත් ඉතා එංගලන්ත ආසියා ආක්‍රමණය කළ කරපු අපරාධෙම අද වසර ගණනාවකට පස්සේ ඇමරිකා විසින් මේක කරන ආකාරය තමයි මේ කිව්සම අත්දිනේ කරද්දී එකට තියෙන තවත් නොයෙකුත් පටිපිටාවන් අත්දිනේ කරද්දී අපිට වෙන්න පුළුවන් එකමයි ඉතින් ඉන්දික මහත්මයානි දැන් ඔබතුමා මේ කතාව කියද්දී ඇත්තට මේක ඉදිරියට විශාල වශයෙන් සාකච්ඡා වෙන්න ඕන කියලා මම හිතන මම හිතන්නේ මීට පස්සේ අපේ මේ කමෙන්ට් තීරේ මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් අපෙන් අසා දැනගන්න ඕන ඒක සඳහන් කරන්න ඕනේ මේ මේ වීඩියෝ බලන කට්ටිය මොකද හේතුව අපි මේ යම්කිසි MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ අපි දැක්කේ මේ සුන්දර කතාවක් ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ දැනගන්නම් ඒකට හේතුව අපේ විසින් ජනතාව සමග ජාතික නායකයන් වශයෙන් තෝරලා පස්සේ අපි සිංහල බෞද්ධකම පාවා දීලා අද යම්කිසි වෙනත් මතදරන පුද්ගලයන් කිව්වා මේ ගිවිසුම හොඳයි මේකේ ප්‍රශ්නයක් නැහැ මේ ඉඩමක් මේ රුපියල් මෙන්න අහවල් ගන්නට කියන්නේ මේ හාමුදුරුව පට්ටපල් බොරු කිව්වේ සම්ප්‍රප්පලාප කියන්නේ කියලා කිව්වා ඉතින් අපිට බය හිතෙනවා ඉන්දික මැතිතුමනි අපිව නැවතත් යම්කිසි අපි විශ්වාස කරන මේ යම්කිසි කණ්ඩායමක් විසින් අපිට මේක නැවතත් උලුප්පල දක්වන අපි රවට්ටයිද කියලා මම හිතන්නේ ඔබතුමාගෙන් ඉල්ලන මේක දිගටම කතා කරලා ඔබතුමා ආත්මලාභය සුවකී ආත්මලාභය සඳහා ගනුදෙනු කර නොකරන නිසා මෙන්න මේ පාවා දීම නවත්තන දෙනමෙ. ඒ වගේ තමයි අපි අය මේ ශිෂ්ට සමාජයක ඉඳලා අශිෂ්ට සමාජයකින් එන මේ ගිවිසුමකට අපි නැමෙන්නේ. ඇත්තට මේක පොඩි මේක ආක්‍රමණකාරී නඩයක් විසින් කරනවා කියලා හොඳටම සාධක තියෙනවා. මොකද සමහර ලෝක සංවිධාන උදාහරණයක් වශයෙන් මේකේ තියෙනවා විවිධ සංවිධාන US 8 කියලා. අපි ඒ කට්ටියගේ හැසිරීමත් අපිට සන්තෝෂකාරී ලෙස තිබ්බ සංවිධාන නෙවෙයි. මේ කට්ටිය කොහොමද මේ ගෲප් වලින් ලීඩර්ස්ලා වෙන්නේ ගම්මාන වලට? මේ කට්ටිය කවුද? අපි ඡන්දේ දාගෙන අපි ස්වාධීන රාජ්‍යයක් නම් මේ ස්වාධීන නොවසින ගිවිසුම වලට ඇයි මේ අපි මේ බලෙන් අඳුර වැටෙන්නේ? ඔබතුමාලාගෙන් මේ දැනුම සමාජයට ගත්තේ නැද්ද? ඔබතුමාලට කියන්න අවස්ථාවක් තවම ලබා දුන්නේ නැද්ද? අපිට අවස්ථාවක් අපි ඉල්ලුවා MCC පරිවිස් කමිටියේ. නමුත් ඒගොල්ලෝ අපිට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒක නිසා අපි ස්ටුඩියන් තනමේලා තාල්පත් මාතෘකාවේ රිසර්ච් කරගෙන යන්නේ උදාහරණ සම්බන්ධයෙන්, උමනාව සම්බන්ධයෙන්.
මම හිතන්නේ ඔබතුමා මේක ගැන කනගාටු වෙන්න එපා මොකද හේතුව සමිති සමාගම් හෝ යම් කිසි කමිටු පත් කරපු තීන්දුව තීරණ වල වැරදි වෙන්නත් පුළුවන් නිවැරදි වෙන්නත් පුළුවන් කෙසේ වෙසත් අපිට උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවා මම හිතන්නේ මේ ආදීනීය උපවාසයක් ආරම්භ කොට පළ කරා මොකද යම් කිසි තුරකට මේක නවත්තගත්තා අපිට ඔබතුමාට මම හිතන්නේ මං හරි කියලා ඒ වගේම මම හිතන්නේ අමත ධම්මහාමුදුරු මන් දන්න විදිහට උන්වහන්සේත් ඉතා ජාතික තලයන් වලදී ඉතා බුද්ධිමත් ආකාරයෙන් ක්‍රියා කරමින් තමන් කවදාවත් කිසිම ජීවියෙකුට හානි නොකිරීමෙන් උන්වහන්සේත් අත්වැරදි මේ වලින් පෙන්වන අවස්ථා අපි දැකලා තියෙනවා මාධ්‍ය තුල. ඉතින් මේ MCC ගිවිසුමහර අපිට කාලයක් නිදිමැතුමනේ මේ දඹුලු විහාරයේ ඉඩම් පවා ඇමරිකාවට ගන්න කතාවක් ගියා. අපි දන්නේ ඒක ඇත්තද නැත්තද කියලා ඔබතුමාට පස්සේ කරුණ දක්වන්න පුළුවන්. ඉතින් ඔබතුමාට මේට අමතරව මේ MCC ගිවිසුමට සමාන ගිවිසුම් වලින් නැති බංගස්ථාන වෙච්ච රටවල් නැත්නම් අද කරදර වෙච්ච රටවල් ගැන ටිකක් අපිට කියන්න පුළුවන්. ඔව් දැන් 2004 ඉඳන් පරිස් නැත්තා මේ MCC ගිවිසුම් අංකල තියෙන 33ක්. ඒක උඩේ රටවල් 29ක් එක්ක මේ 29 ටම ඇමරිකාව දීලා තියෙන ඩොලර් බිලියන 12ක් කියන තමයි සඳහන් වෙන්නේ. නමුත් අපි දන්නවා චීනේ පකිස්තානයේ එක් ගෞඩා කියන වරාය ආශ්‍රිතව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරනවා. संपूर्ण वटिनाकाम ඩොලර් බිලියන 880කට අපේ රටේ කොළඹින්දා ත්‍රිකුණාමලයේ දක්වා ආර්ථික තීරුවක් ඒ දෙපස තියෙන සියලුම ශස්ත්‍රීය රජයේ ඉඩම් ඇමරිකාවට පවරගෙන ත්‍රිකුණාමල වරායේ ඇමරිකානු නාවික හමුදා කඩුවට දාන දිනකට ඩොලර් බිලියන 880කට තුප්පු දෙකකට අපි කීයකට මේ රටේ භූමිය අඳලක ත්‍රිකුණාමල අනුමත කරන්නේ නැහැ ඒකට අපි හිතියන්නේ නැහැ නමුත් මේකට එකම වෙච්ච මිනිස් ගැන අපිට කල්පනා කරන්න මුලින් පකිස්තානය ඇමරිකන් ඩොලර් බිලියන 62ක් මේ බිලියන නෙමෙයි බිලියන 62ක මේ ආර්ථික කොරිඩෝර තමයි චීනත් එක්ක එකතු කරලා නිර්මාණය කරන්නේ අපි කොහෙද ඉන්නේ අපේ මේ විකල මිනිස්සු කොහෙද ඉන්නේ අපේ මේ ඉන්නේ ප්‍රශ්න තියෙනවා දැන් අපි ඔබතුම හැවුවේ මේ කිස් මාසක් කරපු අනික ට්‍රොටවල් ගැන මේ අප්‍රිකාව තමයි විශේෂ මේකදී ගොඩක් සඳහන් කරන්න පුළුවන් මේ MCC ව්‍යාප්ති ක්‍රියාත්මක කරන රටවල් විතර මාලි ගානාව මොසැම්බික් සහ බෙනින් ඒ වගේ රටවල් මේ කෘෂිකාර මේක කටි සඳහා මේ MCC කිසිම අස්සම් කළ තියෙනවා මැඩගස්කරය ඔය එහෙම කිසිම අස්සම් කරා MCC කිසිම අස්සම් කරා නමුත් ඒ කිසිම දිනක් නැමේ මේ මාස අපි යුද්ධේ ට්‍රස්ට් හොයි ඉවර කරපු මේ වර්ෂයේ ඒ මාසේ ඔව් හමුදා කුමන්ත්‍රණය මැඩගස්කරය ඇවිල්ලා තමයි මේ MCC කිසිම අවශ්‍ය කරගන්නේ. ඊට පස්සේ හොන්ඩුරාස් වලට මේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. හොන්ඩුරාස් තමයි ඒකෙත් මේ රජයේ කරලා ගමනවා. ඊට පස්සේ මේ අත්සන් කරපු රජය දැන් නිකරගුවා වේ. මේක පිටරිනවා 2006. ඒක 2009 දී ඊළඟ රජයේ විසින් මේ හවුස් කළ දාන 2009 ජූනි මාසේ කරනවා. පාලි රාජ්‍යයේ ඩොලර් මිලියන 471ක් කිසිම කරලා ලබා දෙනවා. ඊළඟට මේ නයිජර් මේ සංවර්ධන කෘෂි සංවර්ධන ව්‍යාපෘතියට ඊට පස්සේ ඉතින් තව මේ ඒරටේදී එයාපෝට් එකක් හදන්න ගුවන්තොටුපලක් හදන්න මේ ගිවිසුම අත්සන් කරනවා ඒ රටෙත් තියෙන අන්තිම 2012 මාර්තු මාසේ හමුදා කුමන්ත්‍රණයක් ඇවිල්ලා ගිවිසුම MCC ගිවිසුම අහෝසි කරනවා අගෝස්තු මාසේ 2012 මේ මිලිටරි ගිවිසුම කුමන්ත්‍රණයක් ඇවිල්ලා ආණ්ඩුව පෙරලලා දාලා ත්‍රාටිකාහස්නේ මේ කොහෙද අපි යන්නේ කියලා ඒතකොට ශ්‍රී ලංකාව විදෙන දැන් මේ ආර්ථික ආර්ථික කොරිඩෝවක් තමයි තියෙන්නේ අපේ ඇදී කියන්නේ අවුරුදු 200කට කියලා අවුරුදු 200කට දැන් මේ අවුරුදු 200 කියන කාරණේ මෙතන පොඩ්ඩක් අමතර මතක් කරගන්න ඕනේ අපි ආසියාව ගත්තාම පෞද්ගලික අවුරුදු 200ට කලින් 800ක කාලයක් චීනය අංක 1 ලෝක ආර්ථික බලවත 2 ඉන්දියා මේ ඊට පස්සේ මේ කෞසිකේ අවුරුදු 200 තමයි එංගලන්ත බ්‍රිතාන්‍ය මෙහෙයවිල මේ රටවල් කොල්ල ගන්න පටන් ගත්තා ඊට පස්සේ තමයි ওই කට්ටිය ඔය ශිෂ්ටාචාර කියන එකක් වෙලා තියෙනවා කියන්නේ මේ ওই තියෙන දියුණුවක් හදාගෙන ඉන්නේ මේ රටවල් කෙච්චස් පල්ලි
අවුරුදු අවුරුදු 100ක් කාලයකට ගණන් බලලා තියෙන ඉන්දියාවේ හොරකම් කරපු මුදල් ඩොලර් ට්‍රිලියන 43ක් කියලා ඒ රට ආර්ථික විශේෂඥවරියක් මේ නාටකයේ සඳහන් කර සිටියා. ඉතින් මේ සම්බන්ධව මුද්‍ර කිනිය තමයි ඔය එකලතේ ඇමරිකාව ප්‍රතිපදව දී කරගෙන තියෙන්නේ. ඉතින් මේක කොල්ලකාරී වැඩ පිළිවෙල තියෙනවනේ මම කියන්න හදන එක. මේක තමයි සිද්ධ වෙන්නේ. ඒත් මේ අපි කෘෂිකර්මාන්තය හදන්න දෙනවා කියලා කොටසක් කියනවා. මාර්ගපත් දෙකක් කරන්න දෙනවා කියලා මේ කිව්ව කොටස් දෙකෙන් එකක කියනවා. නමුත් අපි නැවතරම් මම උදාහරණයක් ගන්නවා වියට්නාමයේ වෙච්ච සිදුවීම. වියට්නාමයේ සමූල ඝාතන කරන්න උන් යොදාගත්තේ ඩයොක්සින් කියන උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය මම කලින් සඳහන් කරා ඒ ඇමරිකානු ගුවන් හමුදාවේ සබිවි රසායනික විචේකක විශේෂයෙන් කීටවල සීදාතමෙන් විශාල බාණ්ඩ ප්‍රාණ ගුවන් යාන මගින් කීපයක් එකවර ගුවන් යාන හතරක් පහක් එක පෙළට ගමන් කරමින් තමයි මේ විෂ රසායන වියට්නාමයේ කෘෂි බිම් වලට ඉස්සේ වනාන්තර වලට ඉස්සේ ඒක නිසා විශාල තහක් දැවැන්තක මහ රූස්සක නියතිය ඒ තරම් එක විශාල ඒක අතර මේ පස්සේ කියනවා ඉතින් මේ පස්සේ තමයි නිවර්තන කලාවේ රටක් විනාශ කරපු ඇමරිකාව දාන්නේ අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩක් ගන්නවා අපි කොහොමද මේව විශ්වාස කරන්නේ අපි ඇයි විශ්වාස කරන්නේ මේ ඒගොල්ලෝ වාර්තා කියලා බලපන් මේක මොකරාද කවුද ඒක නිසා තමයි අපි වර ඔබතුමා කලින් සඳහන් කරේ මේ MCC කියන වචන තාලම් කර යුතුයි මම යෝජනා කරන්නේ මේ MCC කියන සිංහල ජාතිය සම්පූර්ණ මුළුමනින් ප්‍රතික්ෂේප කරන්න ඕනේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා මැඩගස්කරයේ වෙච්ච දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා අපි කලින් කතා කරපු රටවල වල වෙච්ච මේ ආපදා තත්ත්වය මේ අර්බුද ඉතින් මේ තත්ත්වය ගැටින් නැතුව අපි මේ ජීවිතේ නිදහස් වෙන්න මේ ජාතිය ඓතිහාසිකව විදකනාක නිදහස භුක්ති විඳින නිදහස ඒක ආරක්ෂා කරන්න ඔය මේ සාකච්ඡා කරන්නේ ඒක ජාතික ආරක්ෂාව සිංහල එක ජාතික ආරක්ෂාව අපි කතා කරන්නේ මෙතන බොහොම දීඝ විස්තරයක් මම නියඬ වසා සිටි ඒක ඉතා බරපතලකම අපිට වැටහෙන නිසා ඉතින් මම හිතන්නේ ජනතාව විසින් මේ MCC වචනේ යම්කිසි කෙනෙක් කිව්වොත් ඕක තානා වචනයක් කියලා කෙලිම මූන්ට කියන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක ඉතා භයානක ප්‍රතිඵල ගේනවා සමාජීය ආර්ථික දේශපාලනීය ඒ වගේම ආරක්ෂාව සම්බන්ධව මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සමහර දේශපාලඥයන් හරි කවුරු හරි අපි දැකලා තියෙනවා මේ අපි ත්‍ස්තවාදයේ පරාජය කිරෙද්දිත් ඇමරිකාවේ විශාල කුමන්ත්‍රණ රාශියක් දියත් වුණා මේක මැඩපවත්තන්න. නමුත් අහම්බෙකට අපේ ජාතිය වාසනාවට අපි ඒක දිනුවා. ඉතින් මේ අපි භුක්ති විඳින සාමය ලැබිලා තියෙන්නේත් අපි ජීවිත ගන්නවා කැප කරලා. ඉතින් මේ බටහිර රටවල් තරහ වීම නිසා පිරිවැරයක් තියෙන්න පුළුවන් ඉන්දික මහත්මයනි. අපිට ඒවා යාළු කරගෙන ඉන්න පුළුවන් දේවලුත් නෙවෙයි මේ පිරිවැයක් තියෙනවා කියලා. ඉතින් අපේ රටේ සම්පත් ටික ඇමරිකාවට දීලා විදුම්වාදීන්ව ශක්තිමත් කරලා අන්තවාදයේ ඉස්සරහ අපි අයකන කටවහගෙන ඉඳලා එහෙම කරපුවාම අපිට ඇත්තටම සිත් දෙන්නේ නැද්ද ඉන්දික මහත්මයන්නි අපි පුරාණ ජාතියක් වශයෙන් අපේ මුතුන් මිත්තෝ මේකටද කැප කරේ මේ ලියුම් කෑල්ලකින් මේ ජනතාව නසන්න පුළුවන් තැනටද අපි මේ කතා කරේ. ඉතින් MCC කිව්සම සම්බන්ධයෙන් මම ඉතා නැවතත් ආයතන කරන මාධ්‍යවේදියෙක් වශයෙන් සහ ඒ සමාජයේ කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් ඔබතුමාලා මේ කියන ප්‍රකාශ සත්‍ය ප්‍රකාශ ගැන දැකලා මේක විසිකන්න මේක කුණු මල්ලට දාන්න මේක අපිට වැඩක් නැහැ මේ සම්පත් අපිට හොයාගන්න යම්කිසි ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්. ඉතින් ඔබට අවසාන වශයෙන් මේ ඊළඟ කොටසට අපි 3 4 5 යසින් යම් මොකද බුද්ධිමතුන්ට මේ ගැන ගැඹුරට කියලා දෙන්න මම හිතන්නේ මේවා සොයාගන්නත් ඔබතුමාට දීර්ඝ කාලයක් ගිහිල්ලා ඇති. ඉතින් මේ පරණ වොෂින්ටනේ මේ පැවති මේ චීන ක්‍රියාකාරකම් කියන සමුළුවකදී නොවැම්බර් 24 මම හිතන්නේ 2019 හෝ 25 වෙනිදා ආර්ථික පදනමක් නොමැති රටවල් දුප්පත්භාවයට ඉදිරියට පවතිනවා කියලා ගුණ්ඩුවක් තමයි එතනදී කියන්නේ මේක. ඒක කියන්නේ ඇලිස් ඩේ වෙල්ස් මහත්මිය කියන්නේ මේක. ඇත්තටම ඒක දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය රේකම් වරිය වෙන්න ඇති මම වැරදි නැද්ද? මම හිතන්නේ මේවා ඔක්කොම මේ ගුණ්ඩු මේ රටට දෙන. ඇත්තටම මේවා ගැන ඔබතුමාලාගෙන් දැනුවත් කරගෙන අපි ඇත්තට මේවල මිදින්න අවසාන වශයෙන් මේ අපි පොඩි කාලයක් සඳහන් කරන ඉඳා නැවතත් ඔබතුමාව අමතන්න අපි ප්‍රශ්න මේ සමාජයේ වශයෙන් ඔබ අවසාන වශයෙන් පොඩි කොටසක් කියන්න මේ අපිට මේ තුන්වෙනි වීඩියෝ එකත් නරඹන්න පළවෙනි එකත් බලන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට යොමු කරන්න මේකේ තියෙන පොඩි තවත් භයානක කොටසක් කියන්න බලන්න. දැන් මම විශේෂයෙන් වඩක් ගන්න කැමති මේකේ තියෙන security implications කියන එක ගැන අපි මේ කලාවේ තියෙන ආරක්ෂක අනතුර එතකොට ඒ වගේම ඉතා වැදගත් අපේ 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 ජාතිය මේක පළවෙනි මුණ දෙන්නේ පළවෙනි විඳිතිය බවට පත් වෙන අපිනේ
නිසා ওই දෙකම සාකච්ඡා කරන්න ඕනේ. දැන් මේක තියෙන භයානකකම කියන්නේ ත්‍රිකුණමල වරායගෙන ඒ 1775 දී බ්‍රිතාන්‍යයේ අඩ්මිරල්වරේ කොරේෂස් නෙල්සන් කියන කෙනා ඔතමාර වෝටර්ලු සටන කරන්නේ. ඔහු එනවා ලංකාවේ ත්‍රිකුණමල වරාය බලන්න. ඔහු කියනවා මා ලෝකේ දැක්ක හොඳම වරාය මේක කියලා. ඊට පස්සේ අපි දකිනවා ත්‍රිකුණමල වරාය ඉඳන් එංගලන්තයේ මුළු සවුත් ඊස්ට් ඒෂියාවේ ලාක්ෂණික ආසියාව පාලනය කරන ඔබ දන්නවද ඉන්දියාව භාරතයට ඇතුළු වුණා. ඉතින් මේ මෙහි ඉඳන් පාලනය කරන්නේ. ඉතින් මේක නිසා තමයි මේක තියෙන භයානකකම තියෙන්නේ. ඔකට තේරෙනවා සම්පූර්ණ කියනකොට මේකේ කොයිතරම් මේ රටවල් අර්බුදයට පත් වෙනවා කියලා මෙතන මේ කියන මේ ඇමරිකානු නාවික හමුදා කලවරක් දාගෙන මේක විසම සංකරණ එක. ඉතින් ඒක නිසා මේකට විරුද්ධ වෙන්න ඕනේ. අපි ඔබට මම නැවතත් ස්තුතියන්ත කරන මේ අවස්ථාවට ලබා දුන්නට මේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේම මේ ඔබතුමා මේ මාතෘකාව සම්බන්ධයෙන් බොහොම දැනුවත්. ඉතින් ඒකට මගේ ගෞරවය හිමි වෙනවා. අපි නැවත වරක් හම්බෙමු ඊළඟ සාකච්ඡාවෙන්. ඉන්දික මහත්මයනි ඔබට සදා ජය කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත වරක් අපි මේ මාතෘකාව දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. ඔබට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා.